මේර අපි ස්තුතිවන්ත වෙනවා අපි කෘතඥතාවය පළ කරනවා ඒ අපි ඉදිරිපත් කළ සංශෝධන තුනක්ම අපට ඕනෑ තරමට මේක දැන් වෙනස් කරලා තිබෙනවා ඒ නේද මේ ਦਿੱත් පුරවැසිභාවය සංශෝධනේ නොකිරීම පිළිබඳව අපට හඳුරටපත් වෙන්න පුළුවන් කමක් නැහැ මේ ਦਿੱත් පුරවැසිභාවය අයින් කරන කම්ම මේ සටන අපි නතර කරන්නේ නැහැ කියන එක නම් පැහැදිලිවම කියනවා සමහර විටක ඔබ අද මේකට විරුද්ධව ඡන්දය දුන්නොත් ඔබට හෙට මං හිතනවා ජනතා ප්‍රසාදයේ ඒකාන්තවත්ින් ලැබෙනවට සැකයක් නැහැ මේ පෙරහැර හැදුවේ අපි මේ ආණ්ඩුව හැබැයි අපි පෙරහැරේ නැහැ දැන් පෙරහැරේ යන්නේත් නැහැ අපි දැන් පෙරහැර බලන් ඉන්නවා පෙරහැර බලන් ඉන්නකොට පන්දන් නිවිල බෙරක් කැඩිලා රෙදි ගැලවිලා යනකොට ඉතින් අපිට ඉන්න බෑ අපිට ලැජ්ජ හිතෙනවා අපි කියන්න ඕන මේ පන්දන් නිවිල මිනිස්සුයෝ බෙර කැඩිලා මිනිහෝ ඔහොම යන්න එපා මේක හදාගනින් කියලා ඉතින් ඒව කියනකොට රෙදෙන්න හේතුවක් නැහැ නේ පෙරහැර හදපු අපි පෙරහැරේ අඩුපාඩු කියනකොට තව සතුටු වෙන්න ඕන අනේ අපේ හාමුදුරුවෝ තවමත් අපේ පිටිපස්සෙ ඉඳගෙන අඩුපාඩු හදනවනේ හදලා දීලි ඉවර වෙලා ආණ්ඩු සතුටු වෙන්න ඕන ඉතින් මේ රටට ආදරේ ද්විත්ව පුරවැසිකම ගනිපු අය කරුණාකරලා මේ රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න කැමති නම් මේ රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් ඕක මොන බම්බුවක්ද ඕක විසිකල් එන්න බැරිද මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් පිරිසක් අද නාරහන් පිට අභයාරාමයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවා ඉතින් අපි සියලු දෙනාම ඉතාම හොඳින් උන්වහන්සේලාගේ අවවාදානුශාසනා වලට අහුම්කන් දුන්නා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ආණ්ඩුවත් එක්කත් සාකච්ඡා කරලා නිවැරදි ක්‍රියාමාර්ග වලට අපිට ගමන් කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න ඉතින් මේ ව්‍යවස්ථාවේ තියෙන ගැටලු පිළිබඳව උන්වහන්සේ අපිව දැනුවත් කරා දැනට ලබාගත් ජයග්‍රහණ පිළිබඳවත් ඒ වගේම ලබාගත් උදු දේවල් පිළිබඳවත් දැනුවත් කරා. ඉතින් අපි ඒවා හුම්කම් දීලා අපි පක්ෂයක් විදියට සාකච්ඡා කරලා අපි තීන්දුව ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා. ඔව් අපේ බලාපොරොත්තුවක් නෑ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න අපි 20 වෙනි සංශෝධනයට සහයෝගය ලබා දෙනවා. මේ අතර පූජ්‍ය මැදගොඩ අබේතිසේමියන්ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ද්විත්ව පරිශුභාවයේ කියන එකේදී විශේෂයෙන් ජනාධිපතිතුමා සමග අපි මේ සාකච්ඡා කරද්දී එතුමා අපිට සඳහන් කළ එක කාරණාවක් තමයි අලුත් ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේක ඉවත් කරනවා. හැබැයි මේක පරිගණක කරපු වැඩක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් එතුමාට යම්කිසි හැඟීමක් තියෙනවා මේක තියෙන්න අරින්න ඕනේ කියලා. අත්ත වශයෙන්ම ඒ කාරණාව අපි මුලදීත් සඳහන් කරලා තියෙනවා. මොකද යම්කිසි කෙනෙක් ව්‍යවස්ථාව වෙනස් කරන්න හොඳ නැහැ පුද්ගලයන් අරමුණු කරගෙන. හැබැයි මේ වෙලාවෙත් ඉතින් මේ ද්විත්ව පරිවර්ෂිභාවය කියන කාරණාව වුණත් ඒ වගේ පදනමකින් තියාගන්නවයි කියන කාරණාව වෙනම එකක්. හැබැයි ඒකත් පුද්ගලික කරමුණු කරගෙන නම් ද්විත්ව පරිවර්ෂිභාවයට අදාළ නීති 50ත් අයින් කරනවයි කියන එකට අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා විශ්ව ජයග්‍රහණය කරවන්න බැරි වෙලාවත් මේ වෙලාවේ විශ්ව දිනාගන්න බැරි වුණොත් ඊළඟ ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව කාර්යයත් අපිට ලොකු අවධානම් සහගත තැනකට එනවා. ඒ නිසා විශ්ව ජයග්‍රහණය කළ යුතුම වෙනවා මේ වෙලාවේ. මේ අතර වෙනත් රටක පුරවැසිභාවයේ හිමි පුද්ගලින්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජයේ දරන උත්සාහයට සාධාරණ සමාජයක් සඳහවන ව්‍යාපාරය සි විරෝධය පළ කරනවා. එම ව්‍යාපාරී සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ ඉදිරි ආරක්ෂාව හා පැවැත්ම පිළිබඳව අපේක්ෂාවක් ඇති කිසිවෙකුටත් එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි. පේරාදෙණිය ගැටමේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගුඩ සිරිවිමලනා හිමියන්ද 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා මහා සංඝරත්නයට සවන් දී අහිතකර වගන්ති බැහැර කිරීමට නිහතමානී වීම ගැන අප මහා සංඝරත්නය සතුටු වෙනවා. එතුමා රට ජාතිය ශාසනය ආරක්ෂා කිරීමට පැමිණි ආශිර්වාදයක් හැටියටයි අපි සැලකිය යුත්තේ. එබැවින් විශ්ව සම්මත කර දී රට හැදීමට ජනාධිපතිතුමා දරන උත්සාහය පක්ෂපාට නොතක සහාය ලබා දීම අප හැම දෙනාගේම යුතුකම හා වගකීම බව පෙන්වා දීමට කැමැතියි.